ඇති දෙකක් තියෙනවා. එක්කෝ මෛත්‍රීපාල සිසන මහත්තයාගේ ඔළුව අමාරුවක් කැදලා තියෙනවා. හිටපු ගමන් මේ වගේ ප්‍රකාශයක් කරන්න පියවිසිහෙන් නම් බෑ. එහෙම නැත්තම් මේක තවත් කුමන්ත්‍රණයක ආරම්භයක් වෙන්න පුළුවන්. තවත් ගේම් ප්ලෑන් එකක් වෙන්නත් පුළුවන්. මොකද ලබන ඉරිදා පාස්කු ඉරිදා මේ අද ගෙවන්නේ සුද්ධ වූ සතිය. ගොක්කිරිදා පටන් ගන්නකොටම මෛත්‍රීපාල සිරිසේන හිටපු ජනාධිපතිවරයා මේ වගේ බරපතල ප්‍රකාශයක් කරා. ඔහු කියන විදිහට සති තුනකට කලින් ඔහු දැනගත්තා නම් සති තුනක් මේක හංගන් හිටපු එකත් වැරදි. අනිත් පැත්තට මෛත්‍රීපාල සිරිසේන කියන්නේ ඒ මොහොතේ මෙරටේ ආරක්ෂක ඇමතිවරයා, ජනාධිපතිවරයා, සේනාධිනායකයා, ත්‍රිවිධ හමුදාවටම අනදෙන සේනාධිනායකයා මෛත්‍රීපාල සිරිසේන. ඉතින් ඔහු මේ වගේ හැලු ප්‍රකාශයක් කිරීම තුලින්ම ඒ වගකීම හරියට ඉටු කරේ නැහැ කියන එක පැහැදිලිව පේන්න තියෙනවා. මේ ප්‍රකාශය පිටුපස්සේ නැතිවරණයක් ආසන්නේ තවත් ගේම් ප්ලෑන් එකක්ද කියන සැකේ තියෙනවා. තව කවට හරි මේ චෝදනා පටවලා මාතෘකා වෙන පැත්තකට හරවලා ඒකෙන් දේශපාලන වාසියක් ගන්න යම් කිසි කණ්ඩායමක් උත්සාහ දරන බවකුත් මේකේ පේන්න තියෙනවා. ඉතින් අපි බලමු මේ පරීක්ෂණ වල අවසානයේ එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් ජනතාව අවදියෙන් එන්න ඕනි මේක පුදු මෛත්‍රීපාල සිරිසේනගේ ඔළුව අමාරුවකට කියපු ප්‍රකාශයක්ද එහෙම නැත්නම් හිතාමතා දැනුවත්ව තවත් දේශපාලන කුමන්ත්‍රණයකට ආරම්භයක්ද කියන එක සැකසිතයි. ඒ පිළිබඳ විමසිල්ලෙන් ඉන්න ඕනි.